සුරම්‍ය වාශ්‍යගේ කාමරයට ආවේ ඇය උයා පියා එක සෝදාගත් ගමන් මෝගේ සුරම්‍යව දකිද්දී වාශ්‍යට ඇතුළතින් හීල්ලිනේ මේ ගැහණියෝ තම නැන්දම්මා කරගන්නට මේ ආත්මයේදී බැරි වී යයි ඇයට සිතුනි ඇයි වට සනීප නැද්ද වාශ්‍යගේ බිමට බරව දෙනෙත් දෙස බලා සුරම්‍ය ඇසුවයි නෑ නැන්දේ අද පාන්දර ටිකක් ඇහැරුනේ ඔහොම ඉඳගන්න සුරම්‍යද ඇඳපතින් ඉඳගනිමින් වාශ්‍යට කිව්වයි ගල්රෝලා පපුව මතින් ධාවනය වෙන්නක් බඳු දෙදීරීමක් වාශාට දැන්නේ. වහින්නේ මොකක් හරි ප්‍රශ්නකින්ද? සුරම්‍යා ගහින් ගෙඩියෙන් ආසේ මුලින්ම ඇසේ ඒ. වාශාට සීවේ අන්ලා කියු කතාවේ. ලොකු නෝනට ඉව තියෙනවා. අනේ නෑ නැන්දි. මට එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙනම් හදිස්සි හිටපු ගමන් ගෙදර දුවන්නේ. වාශා ලොකු කෙලගුලියක් ගිල්ලායි. තමා ඉතා අමාරු මොහොතකට හිරවි ඇතයි කිල්ලට දැන්නේ. මට නැන්ද එහෙම දෙයක් නෑ. ගෙදර මතක් කියලා ගියේ. තනියම රත්නපුරේ ගෙදර ගිහින් ඔයා මොනා කියලා කරන්නද? සැබෑ. ඒ ගෙදරට තනියම ගොස් කරන්නට දෙයක් නැත. එහෙත් මෙවර ඒ පුංචි ගෙදර කෙදිනෙකවත් නොසිදු තරම් සුන්දර දේවල් සිදුවේ. රත්නපුරේ ගෙදර වසාදම ආවේ ඒ සියලු මතක සැමරුම් ඒ කුඩා නිවසේ තබායි. ප්‍රියංව දත්තාවා ආස්පස් කරලා දැම්මා. වාශා උත්තර බැන්දි පරිස්සමිනි. දැන් මට කියන්න වා හිතන් ඉන්නේ මොනවාද කියලා. ඒවරණා වාශා හිසෝසවා සුරම්‍ය දෙස බැලුවායි. කෙල්ලගේ මුණ දෙස පරික්ෂායෙන් බලනවා නම් අහුලා ගන්නට ඕනතරම් රහස් ඒ මොහොනේ විය. මං නැන්දේ එහෙම මොනවත් හිතුවේ නෑ. මෙහි ඉන්නවා. හිතනම රත්නපුරේ දුවනවා. අරහෙට යනවා මෙහෙට යනවා කෑනු ළමයට එහෙම ඉන්න බෑ. මට තේරෙනව නැන්දි මොනවා කියන්නද වාශාට තේරෙන්නේ නැත මාව පුළුවන් නම් ඇවිත් බේර ගන්න රත්තරන් ඔයාගේ අම්මා මාව හිර කරනවා වාශා මුළු හිතින්ම විමුක්තිට කීවායේ මට ඇත්ත කියන්න වාශා හැඬර ගැස්සුණායි දෙවියනි මේ අසන්නට යන්නේ මොනවාද කෙල්ලගේ යටි බඩම කොරවී ගියක් සේවිය මොකද්ද නැන්දි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද නෑ නැන්දි තිබුණත් මටයි මාමටයි ඒ කවුද කින්ද මන්ද කියලා හොයලා බලන්න වෙලාවක් නැහැ. ඔයාට ඕන නම් ඒව පිළිවෙලක් කරගන්න. අපිට පුළුවන් දෙයක් කරන්නම්. වාශාට පුදුමය. මිසක ලෙසම මේ අය තමාව මේ ගෙදරට ගෙනවිත් ඇත්තේ දරුකම සිතාවත්, නැදකම සිතාවත්, මනුස්සකම සිතාවත් නොවේ. මේ ගෙදර දොර බලාගන්නට කෙනෙක් නැති නිසායි. කෙල්ලෙක් කරගන්නා ඕන දෙයක් කරලා දෙනවයයි කියන්නේ ඒ ජීවිතේට බින්දුවක්වත් ආදරේ නැති කෙනෙක්ගේ. මෙසේ කතා කරන නැන්දාටම දුවෙක් වුණා නම් ඇයව පිටට දෙන්නට නැන්දා කොතරම් නම් දේවල් හොයයිද? එහෙම දෙයක් නෑ නැන්දේ. ඒවත් අපිට බලබල කරන්න බෑලමයෝ. ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ඕන. හොයාගෙන ඉන්නේ ජීවත් වෙන්නට පමණ නෝ. මුළු ආත්මෙම විදාගත හැකි කෙනෙක්ගේ කියන්නට කෙල්ලගේ මුවට එයි. ඔහුවන් කෙනෙක් කෙල්ලෙකුට මුණ ගැහන්නේ ආත්ම හතර පහකට වරක් විය යුතුයි. දැන් වාට රස්සාවකුත් තියෙනවනේ. ඒකිනුත් කියේ ගිය හරි ඉතුරු කරගන්න. කවදාවත් කොහේ ගියත් ඔයාට ඔය වගේ පඩියක් ලැබෙන්නේ නෑනේ. දැන් කීයක් ලැබෙනවද? අයියා 12000ක් දෙනවා. ඔහු දෙන ගණන් හිලව කියන්නට කියලා ඇත්තරම කැමති නැත. ඔහුගේ බැඳීම් මැදට රුපියල් 100 දාගන්නට ඇයි කැමතිම නැත. ඉතින් බලන්න. උපාධි ගත්ත කෙල්ලෙක්ටවත් මේ පඩිය ලැබෙනවද? ඔව් නැන්දි. ඒත් වාශා වැඩ කළේ පඩියට නෙවෙයි. ඇය පොත්තලේ වැඩ රැය දෙක තුන වනතුරු කරන්නේය. සමහර දිනවල පාන්දර 4-5 වනතුරු තැය කරන්නේ ඒ වැඩේ. එහෙම කරන අය පසුදා සේවයට යන්නේ පැයක්වත් නිදා නොගනේ. මිසස් හදන්න ගොඩක් දුක් විඳින්න එපා. මාව හදන්න කෙනෙක් නැති වෙයි. හවස වයිල් ටික අරගෙන එද්දි ඔහු කිවි එහෙමයි. මේ මිනිස්කමට 10-12 සතාවක් ඒ පායේ ඉඹාවද කමක් නැතේ වාශාර සිතනේ. අයියා දැන් එද්දි බොක්ෂොප් එකේ හිටියද? කතාවේ පීල්ල පැන්න බව වාශා දැන වුණාය. ඔව් නැන්දි. ඉන්දියන් පොත් ගෙන්නන කෙනෙක් එක කතා කර කර හිටියේ. වාශා කිවි දිනෙත් අහකට හරවාගෙන. මේ අම්මා සමග ඒ පුතාගෙන ඇස් දෙක දෙස බලාගෙන කතා කළ නොහැක. මංජු බුක්ෂොප් එකට නිතර එනවද? අවසානයේට එයා ආවේ සිකුරාදායි. තම හදිස්සියේ රත්නපුරේ යන්නට හේතුවත් ඇයය. ඔව් නිතරම එනවා. ගිය සිකුරාදාත් ආවා. ඇවිත් අයියට කෑම අරන් ආවේ. අයියා කෑවද? ඔව් මංජු අයියට කෑම කැව්වා. වර්ෂා කිවි හදවතක් නැති කෙනෙකු මෙන්නේ.
ඔහුගෙන එසේ කියනට ඇයි කැමති නැත? ඒත් වෙන කරන්නට දෙයක් නැත. කෙව්වා. ඔව් මං දැක්කා. සුරම්යාට පුදුම සිතුනේ. මංජු නිතරම බුක්ෂොප් එකට එනවද? දවස ගානෙම නෙමෙයි. ඒත් එනවා. සුරම්යා මොහොතක් දිග කල්පනාවක වැටි උන්නාය. අයව හම්බ වෙන තව කවුද එන්නේ? නැන්දා අසන්නේ කුමක් ගැනදයි වාශා දනේ. ඒ කියන්නේ නැන්දේ. තව ගෑනු ළමයි කවුද එන්නේ? ඔහු මුණගැසෙන්නට කිසිම ගැහැණු ළමෙක් එන්නේ නැත. ආවදේ කිසිම කෙනෙක් සමග ඔහුගේ කතාවක් නැත. ඔහුගේ ජීවිතය හා බැඳුණු බරපතලම ගෑනු ආත්මේ තමයි. මේ ආත්මේ නොව තව ආත්ම ගන්නකට ඒ පපුව ළඟටවත් වෙන ගැහැණිකට ඉන්නට ඉඩ දෙන්නේ නැතයි වාශා සිතාගෙන උන්නාය. එහෙම විශේෂ කෙනෙක් ඉන්නේ නැහැ. ඔයාමට ඇත්තමද කියන්නේ? ඔව් වාශා කී බිම්බලාගෙන. අය ඔයත් එක ගොඩක් දේවල් කියනවනේ. මංජු ගැන උනත් කියලා තිබ්බනේ. ඉඳලා හිටලා කියනවා. මං ආනේ මංජු ගැන ඇර වෙන කා ගැනද කියලා තියෙන්නේ. ඔහු ඊට පසු වෙන කිසිම ගැහැණියක් ගැන කතා කරන්නේ නැත. මට එහෙම කියලා නැහැ. අයගේ ෆෝන් එකට ආන්සර් කරන්නේ ඔයානේ. ඔව්. කවුරු හරි ගෑන් ළමෙක් අයියට නිතර කතා කරනවද? එහෙම නෑ නැන්දේ. මේ කතාව ඔතනින් නවත්වා ගන්නට හැකියනම් කියා වාශාර සිතුමි. මේ තරම් ආත්ම වංචාවක් කරන්නට කෙල්ලට හිත දෙන්නේ නැත. ඇයි ඒ තරම්ම වංචාකාරී යුවතියක් නොවේ? ඔයාලා කවුරුවත් මට ඇත්ත කියන්නේ නැහැ. ඔයත් අරගොල්ලන්ගෙම ගොඩේ තමයි. අයියගේ ජීවිතේට මොකක් හරි වුණොත් ඔයාලා ඔක්කොම ඒකට වග කියන්න ඕන. සුරම්යා කිවි කේන්තිනේ. වාශා කිසිවක් කිව්වේ නැත. ඔව් එයාගේ ජීවිතේට මොකක් හරි වුණොත් මාත් ඒ ජීවිතේ මැත්තේ මැරෙනවා. එතකල් මං එයා එක්ක ඉන්නවා. වාශා සිතින් කීවාය. වර්ෂා උන්නේ බෙල්ලන්විල පන්සලට යන්නට ඇඳගෙන. පන්සලට ගොස් භාරයක් වන්නට කියලා සිතාගත්තේ නුවරළෙදී ඔහු ළඟටම වී මොහොතේ. මේ ජීවිතේ එවන් දෙයක් තමාට දෙයයිද වාශා හීනින්වත් හිතුවේ නැත. ඔහු සත්නන්ත කුණ්ඩලී ඇත්රාජයක් මිනි. ආදරය කරන කෙල්ලෙකුගේ පපුවකට ඔහුවන් කොල්ලෙකුට ආදරය කර නිමා කළ නොහැක. අඩුම ගන්නේ මේ ආත්මේ ගෙවියන ඒ ක්‍රෑකදීවත් ඔහු මේ පපුව මතින් තිබ්බාට දෙවියන්ට පින් දී යුතුය. ඔහු ගෙදරාබව වාශාදනි. කෙල්ල උන්නේ පන්සල් යන්නට ප්‍රථම ඒ මුහුණ එක්වරක්වත් බලාගත නොහැකිව ඇවිලිමිනි. ඒ පුදුමාකාර දැවිල්ලකි. මේ දැවිල්ල දැනෙන්නේ ශාරීරිකව නොවේ පපුවටේ. වඩාත් අමාරු ඒකය. වර්ෂා කොණ්ඩේ එක මිටකට අල්ලා කොණ්ඩ පටියක් දමා පුවරු ටිකක් පමණක් මුහුණේ තවරාගෙන සාලේට ආවාය. වර්ෂා හිමියට කුස්සියට ගියාය. දැන් මේ ගෙදර ජීවත් වෙනට වී ඇත්තේ හා පැටිකමින් බියපත්වය. වර්ෂා හිමියට ගියේ කුස්සිය පැත්තට. අන්නාද පන්සල් යන්නට ඇඳගෙන උන්නාය. අනුලක්කේ අන්නා වර්ෂා දෙස බලා අමුතුම ආකාරයකට සිනාසුනාය. ඇයි කිල්ල එහෙම හදිනම් ලස්සන්ට නැරවේ. ආවා අන්නාද කීවේ පැද්දෙමිනේ. කවුද ආවේ? කවුද කියා දැනගෙන වාශය ඇසුවාය. ආවේ මිනිහා. තේකක්වත් දෙන්නේ නැද්ද? බිව්වේ නෑ. වෙනදත් මන්ද අරන් යන්නේ. දැන් බයයි. වාශා කීවේ ඇත්තමයි. වෙනදා නැති හිතේ හොදසියක් දැන් ඇත. නැන්දකෝ හිටපු ගම වාහනේ නැගලා ගියා. මං හිතන්නේ ඔය මොකක් හරි හොයනවා. ඒ කියන්නේ හරි හරි ඒව පස්සේ කියන්නම්. දැන් යන්න. මං තේක හැදුවා. වාර්ෂා කාමරට ගියේ තරමක සැනසීමෙනි. ඔහුගේ කාමරට එබී අය දොරකඩට වී බලා උන්නාය. විමුක්ති ඇඳට වැටි උන්නේ බාගෙටේ. ඔහුගේ කකුල් වලින් බාගයක් බිමය. මෙහෙ තැස් පිල්ලක් සැල්ලා හඬකින් හෝ දැස් ඇරී. විමුක්ති ඇඳේ හාන්සි වීගෙනම තම ජීවිතේ පාද පරිවාරිකාව දෙස බලා උන්නේ. මං ඇවිත් ගොඩක් වෙලා. ඔහු කියද්දී අය උළුවසට බර වී ඔහු දෙස ආදරෙන් ආශාවෙන් බලා උන්නේ. මන් දන්නවා. කොහොමද ඔබ දන්නේ? මට සුවඳ ආවා. කෙල්ල ගත්කටටම කීවාය. තමාගේ සුවඳ අඳුනන එකම ගැහැණි අය බව ඔහු දැන උන්නේ. වරෙන්. එහෙම ඔහු කීවේ නැත. කතා කළේ ඇස්වලින්. වාශා හිස දෙපසට වෙනවාය. නැන්දයි. කමක් නැ. වරෙන්. වාශා පියකට පෙළහරහා පහතමාලයේ දෙස බැලුවාය. නැත. කිසිවෙක් නැත. ඇය කාමරට ඇතුළු වී ඉන්පසුවේ විමුක්තියව තම දේවුර මැද තනි කරගත්තේ. කවුරුවත් ආවොත් රත්තරන් මාව දැන්ම මේලවයි. කෙල්ලෙස්සේ කීවද ඔහුගේ උණුසුමට වී ඉන්නේ ආශාවෙනි. ඒ දැන්න සැනසීම අසීමිතය. ඔයාව කොහෙන් එලෙව්වත් මේ පපුවෙන් එලවන්න බෑ. ඔයාට මේ පවුනුත් මිසක් නේද? වර්ෂා උගුරින්මෙන් ඒ ටික කීවේ වැඩිමනක් සිතා නොහේ.
මේ අයියා එහෙම කරයි කියලා හිතනවද කෙල්ලේ? එයා ආදරෙන් ඔහුගේ පපුව අත ගෑවායි. මම මගේ මහත්තයා ගැන එහෙම හිතනවද? එහෙම කියද්දී පපුවෙන් අඩක්ම ඔහුගේ පපුවට තදවිය අවසානයේ මම පන්සල් යන්න ඕන. ඉතින් ඇගේ දෙතොල් දැල්ලුවේ ඒවා ඔහුගේ මූණට අභිමුඛව තිබුණි. කෙල්ලට ඉල්ලන්නට ඇත්තටම ලැජ්ජයි. මට යන්න කලින් ඉතින් එකක් දෙන්න. තාත්තා කෙනෙකුගේ යමක් ඉල්ලන දුවෙක් වෙන්නේ ඕගෙන් ආද කිල්ලුවයි. ඒ ආද ශාරීරික අනුරාගයේ වෙනුවෙන් නොවේ. මේ ආත්මේ මේ පුෂ්‍ය ජීවිතේ මේ දේවමය හස්තය තමාගේ බව හදවතට දැනවන්නට ඒ මානසික සුවය වෙනුවෙනි. විමුක්තිය සඳ මුහුණට බරුවේ දැස් පියාගෙන මෙනි. ඔහු ආශාව මෙසේ තුරුල් කරගන්නේ මා හැඟීම පපුවරා කැළතෙද්දී. ඒ හැඟීමින් පෙර කවදාකවත් විඳ නැති හැඟීමකි. ඔහුගේ දෙතොල් අතර වාශාගේ කුඩා දෙතොල් සිරවි විනාඩි කිහිපයක් ගත වී ගියේ. විමුක්තිගේ දෑතම ඇගේ බඳවට ඇදී තිබුණි. වාශා ඔහුගේ දෙහත් අතරින් දෑතම යවා මහා වේගයකින් ඔහු තම කුඩා පපුවට තද කරගෙන උන්නාය. මට ඔයා නැතු ඉන්න බෑ රත්තරන්, වාශා කිවි කෙඳිරිලක් බඳුවේ. මේ විඳින සුවේ මොහොතකට ජීවිතෙන් ඈත් කරගන්නට අමාරුයි. මට පුළුවන් කියලාද මැනික හිතන්නේ? ඔහු ඇසුවේ අඩන්නාක් මෙනි. මන් දන්නවා ගිහින් බාරෙකුත් වෙන්නම්. හොඳේ මොනවද බාර වෙන්නේ? මේ මගේ මහත්තයා මටම ලැබෙන්න කියලා. බාර උනන් නැතත් මාව උඹටම තමයි ලැබෙන්නේ බබා. ඒක මන් දන්නවා. ඔයාව මැව්වේ මට. මේසා විශාල ආදරය මෙතුවක්කල් මේ පපුවට තිබ්බයයි කීමත් පුදුමයි. නැන්දලා හිතන් ඉන්නේ මහ ලොකු දේවල්. මං හිතන්නේ උඹ ගැනනේ. වෙන කෙනෙක් ගැන හිතන්නේවත් නෑ නේද? ඌ ඇව හරහාට තබා ගත්තේ. ඊටත් පසු මහත්තයාගේ කුඩා ලැම ඉම්බේ. කුමද්ද හේතුවන් නිසා ඌ එහෙම පපු ඉමිද්ද ඇයට මහා ආශාවක් එයි. දවසක ඌ මේ පපුවේ තබාගෙන පුරා රැයක්ම සිටි උදේ. සීතල කම්මුල් වලට උණුසුම් පියවුරු. මං අක්කලාගේ ගෙදර යනවා. අයියා ඉන්න කිව්වා. හදිස්සියේ කරන දෙයක් හිතන්නත් ඕනනේ බබා. මං හින්ද වදේ නේද? ඔහු දුක්බරල සිනාසුමේ. ඔබ හින්ද හරි වදේ තමා. අනේ ඉතින් එහෙමනම් කියන්නේ හිත ගොඩා සැනසෙලි තිබ්බ දාකට ඉතින් ඕනතරම් වද දෙන්න. මොනාත් කියන්නේ නෑ නේද? නෑ මං ඔයාගෙනේ. තව ආත්ම ගානක් ගියත් ඒකේ වෙනසක් නෑ. නෑ නෑ මයි. වාෂා කිවි ඔහුගේ නිරාවරණ වූ පපුවේ ඇඟිලි තුඩු වලින් ඉරියන් දිමිනේ. වර්ෂා එකවරම් පහලින් ඇසුණු සුරම්මයාගේ හනි වාෂා ගැස්සී ඔහුගෙන් ඈත් වූවාය. දෙයියනි නැන්දා. වාෂා හිමම් පපුවට අතක් තබා ගත්තාය. ඇයි කොණ්ඩයත් බ්ලවුසයත් හදාගත්තේ තප්පරේනි? මේ එනවා නැන්දි. වාෂා කෑගසා කීවාය. මං යනවා රත්තරන්. සාදු. වර්ෂා පහලට දිවි ඕගේ මූණ අතගා හේමම් පහත්තේ ඌට වඳිමිනි. වාෂා පහලට දිවි චකිතේනි. පරිස්සම් විය යුතුය. ඔහු සමග එකට ඉඳිද්දී නැන්දා උඩට ආවනම් අද හැන්දෑවේ ඇති වෙන තත්ත්වේ බැරෑරුම්ය. කොහේ යන්නද? සුරම්‍යසේ තරමක් වෙනස් හන්නේනි. වාෂා කෙල පොදක් ගිල්ලයි. මේ අන්ලක්කත් එක්ක පන්සලට යන්න කියලා නැන්දි. විමුක්ති උඩ මොනාද කරන්නේ? අයියා දැන් ආවේ. මේ තේබිව විතරයි. දැන් තත්ත්වේ වෙනදාට වඩා වෙනස්සේ. වෙනදා ඔහුගේ කාමරයේ සිට ආවද මේ තරම් ගින්දරක් නැත. මම්මන් පන්සලට යන්නද නැන්දි? ඔයද්දී අන්ලවත් එක්කන් යනවා. කිදිට කවුරුත් ආවම තේකක්වත් හදලා දෙන්න කෙනෙක් නැහැ. වාෂා බිම්බලා ගත්තාය. එහෙනම් ඉන්නම් නැන්දි. දැන් ඇඳගත්ත එක යන්න. මේ ගෙදර දැන් කිසිම පිළිවෙලක් නැහැ. ඌ අනතුරුකට ලක් වී උන් දිනවල බෝධි පූජා තියද්දි නැන්දා මැසේ කීවේ නැත. තමා සමග ඇයි මේ තරම් ආරවට එන්නේ අන්ලක් කියූ ලෙස යමක් කිව් ඇටිවත්ද? මං වෙලා තිබ්බ නැන්දේ. පන්සල් ගිහින් ඇවිත් මේසේ අරින්නම්. වර්ෂා එතනින් සීරුවෙන් යමින් කීවාය. පොඩ්ඩක් මෙහෙට එන්න. වර්ෂාගේ දෙපාන්තයේ සිට සීතල වීගෙන ගියේ. නැන්දේ අයියා දැන් කොහේ හරි යනවා කිව්වද? ඔව් මං හිතන්නේ කොහේ හරි යන්න. සුරමයා වර්ෂාව ඇව්වාය.